අපි දන්නේ. අදින් KPලා ගෙනල්ලා තියාගත්තේ ඒගොල්ලනේ. KPගේ KPත් එක්ක තියෙන සහයෝගය තියෙන්නේ ඒ කණ්ඩායමත් එක්කනේ. KPත් එක්ක තිබිච්ච වත්කම්, KPත් එක්ක තිබිච්ච සියලු සම්බන්ධතා KP මේ වෙලාවේ ඒ පිළිබඳව, ඒ කියන්නේ KP රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවද ඒ කියන කාරණාවක්, මේ ආණ්ඩුවට ඒ බාර දීමක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණාව මම දන්නේ නැහැ. මමත් හිතන්නේ එහෙම වෙන්නේ නැති. මම ඒ ගැන දන්නේ නැහැ. මේව ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණානේ. ඒක හැමෝම දන්න කාරණා නෙවෙයි. ඉතින් ඒක පහුගිය කාලේ ඉතිහාසයේම KP උදව් කරේ ඒ කණ්ඩායමත් එක්කනේ. KP ගේ වත්කම් වලට KP පිළිබඳව සියලු කාරණා සිද්ධ වුණේ ඈත් එක්කනේ. මම හිතන්නේ රජයක් විදියට ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න ජාත්‍යන්තර සහාය සහ මේ සියල්ලම ලබා ගැනීමෙන් වැඩ කටයුතු කරනවා. මොකද එතනදි කාරණාව KP කියන පුද්ගලයා මේ වැඩ කටයුතු වලදී ඍජුව සම්බන්ධ නොවී ජාත්‍යන්තරව සම්බන්ධ වෙච්ච පුද්ගලෙ. එතකොට මේ ජාත්‍යන්තරව පහසුකම් සපයන්නෙක් විදියට ඒක සඳහා අවශ්‍ය කරන කරුණු කාරණා ඒකරාශී කිරීමක් රජයක් විදියට කරනවා. ඉතින් ඔය කියනවට වඩා මේ තිවිච්ච නඩු, මේ තිවිච්ච හොරකම් අඩු තරමේ අර සොහොන හදන්න සල්ලි වේදම් කරා කියන එකේ නඩුවත් තවත් මාසයක් කල් යනවා. ඉතින් ඒ තවත් ජනවාරි මාසෙට කල් යනවා. ඉතින් එහෙම මේ රටේ නඩු එකපාරට විසඳන්න පුළුවන් නම් මේ වෙනකොට බාගෙට බාගයක් ඉරේ. දැන් ඔබතුමා හිතන්නේ නැද්ද කරුණම්මාන් පිල්ලයන්ගේ මාර්ගයේ හරියි? කරුණම්මාන් පිල්ලයන් දෙදෙනාම මේ දේශපාලන ක්‍රියාදාමයට එකතු වීම හරියටම හරි. එක ප්‍රශ්නයක් තියෙනවා, මේ දෙදෙනාම පුනරුත්ථාපනය වෙලා නැහැ. පුනරුත්ථාපනය කරානේ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු බහුතරයක් දෙනා ශ්‍රී ලංකා ආණ්ඩුවට යටත් වුණායින් පස්සේ බොහෝ දෙනා ඒ පිළිබඳව පුනරුත්ථාපන කඳුර වලට යොදලා පුනරුත්ථාපනය කළා. නමුත් මේ අය පුනරුත්ථාපනය වුණේ නැහැ. මම කොහොමත් හිතනවා ඒ අය දේශපාලන ප්‍රවාහයට එකතු වීම නම් ඉතාමත්ම හොඳ කාරණාවක්. මම මේ කියුවනේ මේක මේ මගේ මතයක් නෙවෙයි කියන කාරණාව, ඒකතු වීම ඉතාමත්ම හොඳයි. නෑ, එතන තියෙන ප්‍රශ්නේ එහෙම සහය ගන්නව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිතර තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අයට විරුද්ධව කරුණම්මාන්ලා පිල්ලයන්ලා සිද්ධ කරපු ජනසංහාර පිළිබඳව ඒකේ අනිත් පැත්ත එක පැත්තකින් වාසි අරගන්න ගමන් කරුණම්මාන් පිල්ලයන්ලත් එකතු කරගන්නවා. ඒ කියන්නේ මේක දෙබිඩි පිළිවෙත පිළිබඳවයි අපි මේ කියන්නේ. මේ අපි කියන්නේ මේගොල්ලන්ගේ තියෙන දෙබිඩි පිළිවෙත පිළිබඳව. breaking.lk